ගොඩක් අය මයෙන් අහන ප්‍රශ්නයක් තමයි ෆොටෝග්‍රැෆි පටන් ගන්න ෆුල් ෆ්‍රේම් කැමරාවක්ම තියෙන්න ඕනේද? එහෙම නැත්නම් හොඳ කැමරාවක් ඕනේද? මෙගාපික්සල් ගන්න වැඩි කැමරාවක් ඕනේද කියලා. ඉතින් අද මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර අරන් තමයි මම ආවේ. ඉතින් මම පටන් ගත්තේ ඉතා පොඩි කැමරාවකින්. ඉතින් මේ දවස්වල ඊට වඩා ටෙක්නොලොජි ගොඩක් අලුත්. ඉතින් මගේ අතේ තියෙනවා අද කාලේ හොඳම බජට් එකට යන්න පුළුවන්, ලෝ බජට් යන්න පුළුවන් හොඳම කැමරා එකක්. ඔයාලට මතක ඇති 2021 අවුරුද්දේ Sony එකේ රිලීස් කර කම්පැක්ට් කැමරා එකක්, වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි හැම දෙයකම ඉන්න ඕල් රවුන්ඩර් කෙනෙක්. ZV-E10 කියන කැමරා එක. ඉතින් මේ අවුරුද්දේ 2024 ඇවිල්ලා තිනවා මේකේ ZV-E10 Mark II කියන කැමරා එක. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ Sony එකේ මේ 2024 අවුරුද්දේ රිලීස් කරපු Sony ZV-E10 Mark II කැමරා එක. ඔයාලට පේනවා ඇති බැලු බැලමට ෆෝන් එකක් වගේ ඉතාම පොඩි කැමරා එකක්. ඉතින් මේක ෆොටෝග්‍රැෆර්ස්ලාට, වීඩියෝග්‍රැෆර්ස්ලාට, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට හැම කෙනෙක්ටම රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කැමරා එකක්. මොකද ඕගොල්ලන්ට බැලු බැලමට පේනවා මේක ට්‍රැවල් එකකටවත් පාස්වෙන් අර යන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමරාව බැලු බැලමට පේනවා ඇති කලින් වර්ෂන් එක වගේම වර්ෂන් එකක් කියලා. හැබැයි නෑ, මේකේ දැනෙන වෙනසක් තියෙනවා. මොකද දැන් අල්ලනකොට මේකේ හොඳ ඩ්‍රිප් එකක් තියෙනවා පහසුවෙන් අල්ලගන්න. ඒ වගේම මේ ස්පෙෂලි මේ ලෙන්ස් එක කලින් වර්ෂන්ට වඩා අප්ඩේටඩ් ලෙන්ස් එකක්. මේ ලෙන්ස් එකත් එවලා තියෙන්නේ වර්ෂන් 2 විදිහට. මම ඔයාලට කලින් කෝ මේ කැමරා එකේ දැනෙන වෙනසක් තියෙනවා කියලා. ඉතින් මම මේකේ විශාලම දැනෙන වෙනස තමයි මේ කැමරා එකේ කලින් කැමරාවේ මතක ඇති ඕගොල්ලන්ට පොඩි බැටරියක්. එතකොට පොඩි බැටරි කැපැසිටියක් එක්ක තමයි ඔයාලට වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ කැමරා එකේ ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය Sony කැමරාස් වලට එන ලොකු බැටරියක්. ඉතින් මේකෙන් ඔයාලට ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් මේ කැමරා එකේ. මේකේ ඩිස්ප්ලේ එක ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි එකක් තමයි මේ ඩිස්ප්ලේ එකේ සේෆ්ටිය. මේගොල්ලෝ හදලා තියෙන විදිය සේෆ්ටිය. ඒ වගේම මේක අපිට ඕන විදිහට ෆොටෝග්‍රැෆි කරද්දී රොටේට් කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝග්‍රැෆි වලදීත් අපිට ඒ සපෝට් එක ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය කැමරාවක නැති මේ ඩිස්ප්ලේ එක රොටේට් කරද්දී අපිට වර්ටිකල් ෂූට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ දකිනවා දැන් අද කාලේ ට්‍රෙන්ඩ් එක TikTok වල, Facebook වල වර්ටිකල් විදිහට තමයි වීඩියෝ යන්නේ ගොඩක්. ඉතින් මේ කැමරා එක ඒ වර්ටිකල් රොටේට් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ කැමරා එකේ ફોකස් පොයින්ට් 759ක් තියෙනවා. මේකේ මයික් එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද මේකේ ඇවිල්ලා තියෙන්නේ 3 directional capsule කියන මයික් එක. ඒක හේතුව මේකේ ඔයාලා vlog වගේ දේවල් කරද්දී මේකේ පැති තුනකින් sound pick කරනවා. ඉතින් මම හිතනවා මේක මම කලින් කෝවගේ වීඩියෝ ඩ්‍රැපර්ස්ලටත් highly recommend කරන්න පුළුවන් compact camera එකක්. ඉතින් අද අපි කතා කරන්නේ Sony මේ අවුරුද්ද රිලීස් කරපු අලුත්ම compact camera එක ගැන. ඉතින් මේක ට්‍රැවල්ස්ලට විශේෂයෙන් ගොඩක් වටිනවා. මොකද හේතුව ඒගොල්ලන්ට ට්‍රැවල් කරන ගමන් ෆොටෝ ගන්න, vlog කරන්න හැම දෙයකටම මේක ideal camera එකක්, highly recommend කරන්න පුළුවන් camera එකක්. ඉතින් මම මේ වීඩියෝ එක අන්තිමට මම මේකෙන් ගත්ත photos කීපයක් දාන්න. ඉතින් ඔයාලා try කරන්න Sony ලාගේ අලුත්ම compact camera එක Sony ZV-10 Mark II.